රූපවාහිනී නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලිනාට්‍යක චරිත දෙකක් වන ශිවන්‍යා සහ ශේෂා සියසින් දැකබලා ගැනීම සඳහා ඉන්දියාවට යමට නිවසින් පැනගිය ගැහැණු දරුවන් තිදෙනෙකු හොරවපතාන නගරයේදී සොයාගත් බව හොරවපතාන පොලිසිය පවසනවා. දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරවපතාන පහළ කුඹුගොල්ලෑවේ ඉඳිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12 සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැණු දරුවන් තිදෙනකි. ඊයේ අලුයම 4:30 පමණ මෙම දරුවන් දෙමාපියන්ට හොරෙන් නිවසින් පැනගොස් ඇති බව පොලිසිය පවසනවා. නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ වල්ලලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුව පොතන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ගමන් කළ ළංගම බස් රථයකට අලුයම 5:45 පමණ ගොඩ වී ඇති බව පොලිසිය පවසනවා. පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණ ඇති දරුවන් යලි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්තිගිලේ නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්තිගිලේ නගරයට පැමිණ තිබෙනවා. මාර්ගයේ වැරදුණු බව දැනගත් ඔවුන් යලිත් කහටගස්තිගිලේ නගරයෙන් හොරවපතාන බලා දිවෙන බස් රථයක නැග හොරවපතාන නගරයට පැමිණ යාපනයට යාම සඳහා යාපනයේ බස් නවත්වන ස්ථානයේ සිටියදී ඊයේ 10:30 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කලක සිට ශිවන්‍යා බැලීමට තමන් සැලසුම් කර තිබුණු බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යාමට ආසන්නම නගරයේ යාපනයේ බව යහළුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනයේ නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේදී පවසා තිබෙනවා. ඊට පෙර දෙමාපියන්ගේ ජංගම දුරකථන භාවිත කරින් ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ළඟ තබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබෙනවා. පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යළි භාරදීමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන ළමහා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති සැරයන් රංජනි පුෂ්පකුමාර රාජපක්ෂ කාන්තා පොලිස් සංජීවනියන නිලධාරීන් සිද්ධියට අදාළ පරීක්ෂණය සිදු කළා.